උන්වහන්සේ වඩීම තුරුමල වේදිකාර සාදුරට නමත්වන්නට. උන්වහන්සේ වඩීම තුරුම සාදුරට නමත්වන්නට තව ටිකක් වේගවත් සාදුරට පවත්වන්න. සුපින්නතුන් බලාපොරොත්තු වූ සිටු ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ තමයි මේ අවස්ථාවේදී වැඩම කරනු ලබන්නේ. සියලු දෙනාගේම බලාපොරොත්තුව තමයි උන්වහන්සේගේ වැඩම කරවීම. ඉතාමත්ම ඓතිහාසික මොහොතක් සනිටුහන්නවා මේ ඓතිහාසික පුරවරේ. උන්වහන්සේට වැඳ නමස්කාර කරන්න. උන්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටි මොහොතෙහි බලන්න මොනතරම් අසිරිමත් ලෙසින්ද මේ පරිසරය නිර්මාණය වී තිබෙන්නේ. අද හාමුදුරුව වඩිනකොට අපේ ආදරණීය මෑණිවරු පියවරු දුවා දරුවෝ පුදුමාකාර විදියක ආදරයක් භක්තියක් කරන අපේ හාමුදුරුවනේ. රූපවාහිනියේ තිරේ දකින්නකොට චූටි ළමයි කතා බලන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරනවා. ඇත්තම අපේ හාමුදුරුවනේ මම හිතන්නේ විනාඩිය ප්‍රමේයයේ විවේකයක් ඔබ වහන්සේට ලබා දුන්නට ප්‍රථම වන්දනා ඔබ වහන්සේගේ ආමන්ත්‍රණය බලාපොරොත්තු වෙන සිටින ඔබ වහන්සේගේ සුමුදුර හඬ අසන්නට බලාපොරොත්තු වෙන සිටින්න. ඒ නිසා දැන් පළමු කොටම අපි හාමුදුරනේ මේ අවස්ථාව ඔබ වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කරන්නටයි සූදානම. නැවතවරක් ඔබ වහන්සේට ඉන්නගෙනම සාදු නමස්කාර කරන්න තවර ගෙහෙන්න පිසිත් වේවා. හලයක් නැවත වාරයක් සාදු නමස්කාරය. නැවතත් වාරයක් මුලින්ම අපි කවුරුත් එකට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා බුද්ධෝ භගවති ස්වාකාතු භගවතා ධම්මෝ සං අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පත්තත්තං සුපාටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපාටිපන්නෝ භගවතු ශාවක ඥාය පටිපන්නෝ භගවතු ශාවක සාමීචි පටිපන්නෝ භගවතු යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ග ඒස භගවතු ශාවක ආහුනෙයෝ පාහුනෙයෝ දක්කි අංජලි කරණීයෝ අනුත්තරං ලෝකස්සති කායේන වාචා චිත් පමාදේන මයා කතං අච්චයං කම බූරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කම ධම්ම සම්දිත්ත
ටික කායේන වාචා චිත්තේන පමා අච්චයන් කම මේ සංග සුපාටිපන්න අනුත් සාදු සාදු සාදු. පින්වත් හැම දෙනාම සූදානම් වෙලා සිටින්නේ මම මේ කරන දේශනාව පිළිබඳව සවන් දෙන්න ශ්‍රවණය කරන්න. මං හිතන්නේ මෙච්චර සෙනඟක් එන්න හේතුවත් මෙයා මොකද්ද මේ කියන්නේ, ඒ දන්නවයි කියන ධර්මය මොකක්ද, ඒක මොන වගේ ධර්මයක්ද. දැන් මම කියනවා බුදුහාමුදුරුව දේශනා කළ හරිම ධර්මය මා දන්නවා. මා ඒක හරිම ධර්මය කියලා කියන්නේ හේතු සාධක ඇතුව. දැන් මම මේ හැමෝගෙම ප්‍රශ්න අහනවා. මහහන පළවෙනි ප්‍රශ්නය, බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ බුදුහාමුදුරුව දේශනා කරපු මාර්ගඵලලාභී රහතුන් සිටිය හැකිද නැහැකිද? ඔගොල්ලෝ මට උත්තර දන්න තියෙන විදිහට අහලා තියෙන විදිහට කියන්න. ඈ සිටිය හැකි කොබලන්න සිටිය හැකි කියලා කියන අතුස්ස සිටිය නොහැකි. සිටිය නොහැකි කියන යන සිටිය හැකි. මං දේශනාවෙන් කියනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙහෙම සඳහන්. ඉමේච සුබද්ද බික්කු සම්මා විහෙරෙයෝ අසුඤ්ඤෝ ලෝකේ අරහත්තේහි අස්ස. මහණෙනි මේ සුබද්ද වැනි භික්ෂූන් සිටින තාක්කල් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ. ඒ කියන්නේ ලෝකේ රහතුන් හිටිගමන් පහළ වෙන්න පුළුවන්. හැබැයි මං අහන ඊළඟ ප්‍රශ්නේ, මම මේ කේනේවට හොඳට සවන් දීගෙන ඉන්නේ. එතකොට ඔයගලන්ට තේරෙවි, ඔයගොල්ලෝ මීට කලින් අහපු නැති දෙයක් ඔයගලන්ට ඇහෙන්න පටන් ගනී. මාහර ප්‍රශ්න. දැන් අපි මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ කිය කියා මමත් අපිත් අපි ඔක්කොම යමක් කළා. පුංචි කාලේ ඉඳලා සිල් ගත්තා, භාවනා කළා, විවිධ දේවල් කළා, පුද පූජාවන් කළා. අපේ විතරක් නෑ, අපේ දෙමව්පියොත් පුද පූජාවන් කළා, සිල් සමාදන් වුණා, භාවනා කළා. අපේ දෙමව්පියෝ විතරක් නෙමෙයි, අපේ දෙමව්පියන්ගේ කලින් දෙමව්පියෝ, ඒ කියන්නේ අපේ ආච්චිලා සීයලා පුද පූජාවල් කළා, සිල් සමාදන් වුණා, භාවනා කළා. ඒ වගේම අපේ පරම්පරාවල හිටියා පැවිදි වෙච්ච අය, ඒගොල්ලෝ මහානකමක් කළා. කොහෙල අහලා තිබුණාද කොහෙවත් ඒ කාට හරි කෙනෙකුට සත්‍ය අවබෝධ වුණා කියලා? ආදිබල නැහැ. එතකොට අපිට පැහැදිලි වෙන්නේ නැද්ද මේ පරම්පරාව ඔස්සේ තියෙන ධර්මයෙන් කෙනෙකුට සත්‍ය අවබෝධ කළ හැකිද නැහැකිද? මොකද කියන්නේ? නැහැකි. අවබෝධ කළ හැකියාව තිබුණා නම් සත්‍ය අවබෝධය කළ හැකි නම් මේ තියෙන එකෙන් නිවන් දකින්න පුළුවන් වුණා නම් මේ ඔක්කොමත් කවුද? රහතුන්නේ. මම මහාන උනේ බත් කන්න නෙවෙයි, මම මහානනේ අවුරුදු 26 දී. ඒ මහාන වෙනකොට මට විශ්වවිද්‍යාලයේ ශුද්‍රදීව විද්‍යාව පිළිබඳ උපාධිය පාස් වෙලා. හැබැයි මට තේරුණා දැන් මම උපාධිය ඉවරයි, මම හොඳ ලොකු ඉස්කෝලෙකට ගියා, ඔතන ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාලයට ගියා. දැන් මට තේරෙනවා අපේ ගෙදරින් ගියා දැන් ඔබගේ කලවයසත් හරි ඔබට දැන් රස්සාවකුත් හොයාගන්න වෙනවා, ඊට පස්සේ විවාහ වෙන්නත් සිද්ධ වෙනවා. මම එහෙන් කල්පනා කළා මෙහෙම. දැන් අපේ දෙමව්පියන් තෝක කළා, ඒගොල්ලෝ විවාහ වුණා, ඒගොල්ලන්ට දරුවෝ ලැබුණා.
ඒගොල්ලෝ ඒ දරුවා පෝෂණය කරමින් ජීවත් වුණා. හැබැයි ඒගොල්ලෝ මරණයේදී අසරණ වුණා. නැත්ද? ඒ දෙමව්පියන්ගේ දෙමව්පියොත් ඔය විදිහටම රස්සාවල් කරගෙන දරු පවුල් හදාගෙන ජීවත් වුණා. හැබැයි ඔවුන් කාටවත් මරණයේදී සරණක් නැහැ. දැන් මට අතොස්සන්න මෙතන ඉන්න ඊළඟ ආත්මේ අපාය යන්නේ නැහැ කියලා හොඳටම ෂුවර් අය. ඊයේ පෙරේද දවසක මා හමු වෙන්න ලංකාවේ ධනවත්ම කාන්තාව පැමිණියා. පැමිණිලා මාත් එක්ක ගොඩක් මේ ධර්මය ගැන සාකච්ඡා කළා. ඇය මට කිව්වා මෙහෙම. මට ලබනාත්මේ උපදින්න ඕන කිව්වා. මං කිව්වා බොහොම හොඳ අදහසක්. හැබැයි මම ඔබතුමගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමීට උපදින්න ඕන ඔය ඉන්න තත්වයට වඩා ඉහළ තත්වයකින්ද නැත්නම් ඔය ඉන්න තත්වයෙන්මද නැත්නම් ඔය ඉන්න තත්වයෙන්ම පහළින්ද කියලා. එතකොට ඇයි කියනවා මට අවශ්‍යයි ස්වාමීනි මේ ඉන්න තත්වයට වඩා ඉහළ සමාජ තත්වයක් ඇතුව පහළ වෙන්න. එතකොට මම හිතුවා දැන් ඔබතුමීට හොඳටම ෂුවර්ද ඔය කළා තියෙනවානේ මහා පින්කන්දරාවක්. ඔය පින්කන්දරාවෙන් ඊළඟ ආත්ම උපදිනකොට අද ඉන්න තත්වයට වඩා ඉහලින් උපදීවි කියලා හොඳටම විශ්වාසද? ටිකක් වෙල කල්පනා කරලා කිව්වා එහෙමනම් මට කියන්න බෑ කියලා. මං කිව්වා ඊට පස්සේ මම කියන්නම් එක කරන විදිය. මම කියන්නම් ආයි ඊළඟ ආත්මේ දුගතියට නොයන ක්‍රමය. මං කියන එක අහන්න. මං ඒක දන්නවා. හැබැයි ඒක මේ පවතින එකට වඩා පොඩ්ඩක් වෙනස්. මං ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න. බුදුහාමුදුරුව පළවෙනි දේශනාව කළේ කාටද? කියන උත්තර පස්වක මහණුන්ට. මම අහන ප්‍රශ්නය. පළවෙනි දේශනාව ඇයි උන්වහන්සේ පස්වක මහණුන්ටම කළේ? අපි අහලා තියෙන පොත්වලින් මොකක්ද සඳහන් කියලා? ඈ? කළගුණ? කළගුණ සලකන්න කියලා පස්සේ කාලේ ලියවිච්ච පොත්වල ලිව වැරදි. බඩ කල්පනා කරන බලන්න මෙන්න මේ හොඳට සිහිය ගිතන්න ඕනේ. හිතනකොට අපිට හරි එක තේරෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ යම් වටින දෙයක් ලැබුණොත් අපි ඉස්සෙල්ලම කළගුණ සලකන්නේ කාටද? අපේ දෙමව්පියන්ට. මම අහන ප්‍රශ්නේ. එහෙනම් ඇයි ගෞතම බුදුහාමුදුරුවෝ යාගේ දෙමව්පියෝ හොයාගෙන ගිහලා දේශනාව නොකළේ? බුදුවරු හරි වෙනස්. රහත් බවට පත් වෙච්ච අය හරි වෙනස්. ඔය කියන මාර්ගඵල ලබපු අය හරි වෙනස් ඒගොල්ලෝ. ඒගොල්ලෝ හරි අමුතුයි. ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ සාමාන්‍ය මනුස්සත්වයෙන් අයින් වෙලා. මේ කියනවා තේරුම් ගන්න. එතකොට ඒගොල්ලෝ හිතන්නේ සාමාන්‍ය මිනිස්සු විදියටද සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් විදියටද? සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් විදියට ඒගොල්ලෝ හිතනවා. බුදුහාමුදුරුව පළවෙනි දේශනාව පස්වක මහණුන්ට කළේ කරන්න හේතුව තමයි පස්වක මහණුන් උන්වහන්සේට විරුද්ධවාදී කංගලා. ඕනම බුදු කෙනෙක් ඉස්සෙල්ලම දේශනාව කරන්නේ තමුන්ට විරුද්ධවාදී කංගකරපු අයට. ඒක ඒ හුඟක් බුදුවරු කරන එකක්. හැම බුදුවරෙක් මෙහෙම කියලා නැහැ. ඒක සාමාන්‍ය බුදුවරු කරන එකක්. දැන් මට මේ ධර්මය අවබෝධ වුණා මීට අවුරුද්දකට කලින්. මම දේශනා කරන්න ගියේ නැහැ කොහෙටවත්. ඇයි? ඕනම කෙනෙකුට අවබෝධක් ඥානය පහළ වුණාම ඒක හරි අමුතුයි. යා. එයා හරි අසාමාන්‍යයි. හැබැයි ශ්‍රේෂ්ඨයි. ඕනම කෙනෙකුට අවබෝධ වුණාම ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? පොත්වලින් කියවලා තියෙන එක කියන්න. දැන් මේ ඕගොල්ලෝ මෙතෙක් කල් බුද්ධාගම කියලා අහපු එකයි මේ කියන එක අතර පොඩි පොඩි තියෙන වෙනස්කම්. හැබැයි මේ කියන එක හරියට හරි. මම මේ කියන එක හරියට හරි කියලා ප්‍රසිද්ධියේ බය නැතුව කියනවා. ඒ වගේම මම ඊට පස්සේ කියනවා කවුරු හරි චන්දියෙක් ඉන්නවා නම් මං කියන එක වැරදි කියලා කියන මොකද කරන්න ඕනේ? ඇවිල්ලා මාව පරද්දන්න. මාව පරද්දන්න කිසි කෙනෙකුට බෑ. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ කියපු හරින එක දන්නවා නම් එයා පරද්දන්න පුළුවන්ද බැරිද? කිසි කෙනෙකුට බෑ. එයා දන්නවා අය කියන ආර්ය මාර්ගය දන්නවා. දැන් ඕගොල්ලෝ කැමති නැද්ද ජීවිතේ දුකක් නැතුව ජීවත් වෙන්න? කැමති අදුස්සන්න කිසිව දුකක් නැතුව ඉන්න කැමතියි. හොඳට අදුස්සන්න. දැන් මේ දේශනාව අහන්න ආවෙත් ඔය වගේ මොකක් හරි අලුත් එකක් අහගෙන යන්න ඕන නිසානේ. නැත්නම් මේ බණ අහන්න ආපු ගමනක් නෙමෙයි මං හිතන්නේ. බණ නම් ඉතින් ඕන තරම් අහගන්න බැරි අර ටීවී එකට ඉස්සරහට ලවාඩලා හිටියාම. මෙයා ඊට වඩා වෙනස් එකක් ආන මං කියන්නම් දුක නැති කරන විදිය. දුක තියෙන්නේ බලාපොරොත්තු තියෙන කාම. බලාපොරොත්තුවක් ඉෂ්ට නොවුනාම
සැපද දුකද? එතකොට මේ දුක ඇතිවෙන්නේ මොනව තියෙන නිසාද? බලාපොරොත්තු තියෙන නිසා. එහෙනම් රහතෙක් කියන්නේ කවුද? කිසි බලාපොරොත්තුවක් නැහැ. හරියම නිදහස්. දැන් ඔයගොල්ලෝ මේ ළමයි, පුංචි ළමයි දැකපු ආතුස්ස, පොඩි කිරිමල ළමයි, අතදරු, ඔයගොල්ලෝ රහතෙක් දැකලා නැත්තම් ගිහිල්ලා බලාගන්න පුංචි ළමයෙක්. මේ දෙන්නම සමානයි. එළමඩ බඩගෙන වුණාම මොකද කරන්නේ? එළම හයියෙන් කෑ ගහලා අඬනවා. මම ප්‍රශ්නයක් අහනවා, පුංචි ළමයට ලැජ්ජාවක් තියෙනවද කියලා. ඈ නෑනේ. එහෙනම් රහතුන්ට ලැජ්ජාවක් තියෙනවද නැද්ද? නෑ. ලැජ්ජාව තියෙන්නේ ආශාව තියෙනකම් විතරයි. යම් කෙනෙක් සියලු ආශාවන් ප්‍රහීණ කළා, ඉවත් කළා, විනාශ කළාම එයාට කිසිම ලැජ්ජාවක් බයක් කියලා එකක් නැහැ. මේ කීරෝ කල්පනා කරලා බලන්න. දැන් එනම් මෙතනින තරහ යන ආතුස්ස අදර ආතුස්ස. ඊට පස්සේ ආතුස්සන තරහ නැතුව ඉන්න කැමතියි. කිසි තරහක් නැතුව මේ මම්මගේ හැමදෙස්සෙම hina වෙලා. දැන් මට කවුරු හරි එන හයියෙන් ගැහුවොත් මං හයියෙන් hina වෙනවා. තව ගැහුවොත් තව hina වෙනවා. ඒ කියන්නේ ඇයි hina වෙන්නේ ගහනකොට? දැන් ඕවලට ගහනකොට මොකද්ද කරන්නේ? hina වෙනවද අඬනවද? ඈ කියන්න කියන්න. ආර්ය මාර්ගය අවබෝධ කළාම අනිත් පැත්ත. මං කියනනම් පුන්නමන්තානි පුත්තතිස්ස මහරහතන් වහන්සේ ගැන. පුන්නමන්තානි පුත්තතිස්ස කියන්නේ මහරහතෙක්. එයා බුදුහාමුදුරන්ට කියලා කිව්වා, ස්වාමීනි මම යන්න ඕන සුණාපරන්ත දේශයට. උතුරු බුදුහාමුදුරු කියන පුන්න, ඒ පැත්තේ ඉන්න මිනිස්සු ගොඩක් සැරයි නේද? ඔව් ස්වාමීනි, කමක් නැහැ සැර උනාට. පුන්න බැන්නොත් කමක් නැහැ ස්වාමීනි, ගැහුවේ නැහනේ. පුන්න ගැහුවොත් කමක් නැහැ ස්වාමීනි, පොළොව වලින් ගැහුවේ නැහනේ. පුන්න පොළොව වලින් ගැහුවොත්, පොළොව වලින් ගැහුවර කමක් නැහැ ස්වාමීනි, අව්‍යාවද වලින් කැපුවේ නැහනේ. පුන්න කැපුවොත් කමක් නැහැ ස්වාමීනි, මැරුන්නේ නැහනේ. පුන්න මැරුවොත් කමක් නැහැ ස්වාමීනි, මැරිච්ච එකත් හොඳයි. මොකද කී දෙනෙක් ඉන්නවද මැරෙන්න ක්‍රම හොය හොය. ඒ හොයන අය අතරේ මට ඉක්මනින්ම ලැබුණාය කියා මා සන්තෝෂයට පත් වෙනවා. බුදුන් වහන්සේ කියනවා, "පුන්න, ඔබ තමයි සුදුසු ඒ ප්‍රදේශයට යන්නේ." පුන්න මන්තානි පුත්තිස මහරහතන් වහන්සේ ගියා සුණාපරන්ත දේශයට. ඒ කියන්නේ අරාබියට. බුද්ධ ආගමේ පණිවිඩය අරගෙන ගියා. දැන් ඔයගලන්ට බුද්ධ ආගම කියන්නේ මොකක්ද කියලා තේරව දර්ශනයක් ඒක. ඒක මේ චෛත්‍ය තිබ්බට, බෝගස් තිබ්බට, බුදු පිළිම තිබ්බට බුද්ධ ආගම නැති වෙන්න පුළුවන්. බුද්ධාගම කියන්නේ ඥානයක්. මාර්ගඵල කියන්නේ මොනවද? ඥාන. ඒ ඥාන ලැබුවත් ආයේ කවදාකවත් ඒව නැති වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඉතිහාසයේ ඉඳලා. කාට හරි ওই ඥානය ලැබිලයි කියලා කිව්ව ගමන් මොකද කරන්නේ? දැන් ගෞතම බුදුආදර බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වෙලා ඉවර වෙලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච බව කිව්වද නැද්ද? ඔගොල්ලෝ කියන්නේ, ඔගොල්ලෝ කියන්නේ මේ ඔගොල්ලෝ කටවහගෙන ඉන්නේ දැන්. ඔගොල්ලෝ එහෙත් අහලා මෙහෙත් ඇවිල්ලා කරදර කරන්න ඕනේ නැහැ. ආවනම් ආපු පාඩුවේ කටවහගෙන ඉන්නවනේ මේ මිනිස්සුන්ට උත්තර දෙන්න. ඔගොල්ලෝ මට උත්තර කියන්න. බුදුහාරු බුද්ධත්වයට පත් වෙලා ඒක ප්‍රකාශ කරනවද නැද්ද? ඉතින් මං අහන ප්‍රශ්නේ, ඔගොල්ලෝගේ ධර්මයේ පරස්පරයි. දෙවියන්ට යමමහ ප්‍රතිහාරි පාව කියලා නැද්ද? සැකදුරු කරන්න. ඉතින් මං අහන්නේ, දෙවියන්ට යමමහ ප්‍රතිහාරය පාල සැකදුරු කළේ කුමක් පිළිබඳව? බුද්ධත්වයේ අවබෝධ කළා කියන එක පිළිබඳව. ඒ කියන්නේ බුදුවරු කරන්නේ මොකක්ද අවබෝධ කරලා ඉවර වෙච්ච ගමන් කියනවා. ඒක ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළාම මේ සමාජෙ දැන් මේ දැන් මම අපි හිතමු මෙතනින් කවුරු හරි කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා. එතකොට එයා නැගිටලා කියනවා, මම බුද්ධත්වයට පත් වුණා. එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්නේ මොකද්ද? මූ ඊර අපිත් එක්ක එකට කෑම කෑ. මූ ඊර අපිත් එක්ක ඇවිල්ලා මෙන්න දැන් බුදු වෙලා කියන ගහන්න ඕන මුට පොල්ලක් අරගෙන කියලා ගහගෙන ගහගෙන යනවා. ඒක බුදුරුන්ට සාධාරණ නීතියක්. ඊට පස්සේ බුදුහාඳුර කරේ මොකද? ගෞතම බුදුහාඳුර බලන්න මේ කරපු වැඩ හොඳට කියවන්න. ඔය සත්සති කෙවල ඔක්කොම ඉවර කළා පිටත් වුණා යන්න. කොහෙටද? ප්‍රථම දේශනාව කරන්න බරණසිස් වතුර මිගදායට. එයාම අතරමඟදී කවුද හම්බුනේ? ඔයගොල්ලෝ උත්තර දෙන්න.
උපකාජීවක. උපකාජීවක බුදුහාමුදුරුවෝ දිහා ටිකක් බලන් හිටියා. හරිම ශාන්තයි. උඟාක් ලිවිලා. සියල්ල අත්හැර දාලා. ටිකක් බලන් ඉඳලා ළඟට ගිහින් ඇහුවා, "තමුන්නාංශගේ ගුරුවරයා කවුද? තමුන්නාංශේ කවුරු කියන දහමත් අනුගමනය කරන්නේ? ඔය වගේ නිවුනේ කොහොමද? අපිටත් බැරිද ඔය වගේ නිවෙන ශාන්ත වෙන විදිය උගන්වන්න?" එතකොට කිව්වා, "මට ගුරුවරයෙක් නැහැ. මං තනියෙන් මේ දහම අවබෝධ කරගත්තා. මම තමයි මේ ලෝකේ ඉන්න එකම රහතා. මම තමයි මේ ලෝකේ ඉන්න එකම සම්මා සම්බුදුවරයා." එතකොට උපක බලන් හිටිය මොනවද මේ කියවන්නේ කියලා. එතකොට උප කිව්වා, "එහෙනම් තමුන්නාංශේ කියන විදිහට තමුන්නාංශේ ජිනවරයෙක්." ජින කියන්නේ කවුද? ජින කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ ඉන්දියානු සමාජයේ ජින කියන වචනේ යෙදුවේ වීරයා. තමුන්නාංශේ වීරයෙක් කියලා උප ගොළුව වරලා යන්න ගියා. දැන් බලන්න භාර්ය අමුතු දෙයක් නේ මේ බුදුහාමුදුරුවෝත් උන්වහන්සේ බුද්ධ කියලා. උන්වහන්සේ රහතෙක් කිව්වා. ඒ උනාට උප කැහුවේ ඇහුවේ නැහැ. ඉතින් අය හම්බෙච්ච එක වார்த்தාවක් නේ. බුද්ධගයාව ඉඳලා බර්ණ සිසපතනෙට දුර තියෙනවා කිලෝමීටර් 250ක් 300ක් විතර. ඔය යන අතරමඟ කී දෙනෙක් හම්බෙන්නේ නැද්ද? හම්බෙලා ඒ කියපු ඔක්කොටම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා තමන් බුද්ධත්වයට පත්වෙච්ච බව. හැබැයි කවුරුත් පිළිගත්තේ නැහැ. ඕගොල්ලෝ වැරදි මතයක් තියෙනවා. මොකක්ද දන්නවද තියෙන වැරදි මතය? යම් කිසි කෙනෙක් මාර්ගඵල ලැබුවනම්, යම් කිසි කෙනෙක් බුද්ධත්වයට පත් වුණානම්, රහත් වුණානම් කියන්නේ නැහැ කියන එක. හරිද වැරදිද? සම්පූර්ණ බොරුවක්. මම අහන්නේ, අන්ධකාරයේ පහනක් පත්තු කරපු අන්ධකාරයේ පහනක් පත්තු කරපු මිනිහෙක් ඒ පහන කණුවක් උඩ තියයිද පුටුවයට තියාගනිද කියලා? ඈ, ඒ පහන මිනිහ කණුවක් උඩ තියෙන. ඇයි ඒ කණුව උඩ තියන්නේ? අර ඔක්කොටම එළියක් වැටෙන්න ඕන නිසා. අන්නේ වගේ තමයි බුද්ධත්වයට පත් වෙන අය, මාර්ගඵල ලබන අය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. උඹකටද ප්‍රකාශ කරන්නේ අනිත් අයට මාර්ගය දුක නැතිව ඉන්න විදියද ඒගොල්ලෝ දන්නවද? දැන් ඔයගොල්ලෝ මගෙන් ඇවිල්ලා අහන දුක නැතුව ඉන්න විදිය. කොහොමද දුක නැතුව ඉන්නේ? දැන් අපි හරියට ජීවිතේ දුක් වෙනවා. දැන් මේ මූණ බැලුවා මට පේනවා මේ හරියට දුක පිරීලා තියෙනවා. බලන්න ඔයගොල්ලෝගේ මූණ නැහැ, මගේ මූණ අතර වෙනස. මට කිසිම දුකක් නැහැ. කිසිම ඇඟිල්ලක් නැහැ. අන්න ඒක තමයි ඔය කියන එක. දැන් මේ කියනවා පැහැදිලිද? අහලද බන්දුල මල්ලිකාව ගැන? බන්දුල මල්ලිකා වගේ ස්වාමිපුරුෂයයි දරුව 32 කෝ එක තැන මරලා දැම්මා. ඇය සෝවාන් වෙච්ච කාන්තාවක්. ලියුමක් එවුවා, "මෙන්න ඔබතුමියගේ ස්වාමිපුරුෂයත් මරලා දරුව 32ම කපලා මරලා." ඇඬුවාද නැද්ද? නැහැ. එතකොට දාන දෙන අතර මේ දානයක් බෙදමින් හිටියේ. එළගිතල් වාදනයක් විඳුණා. විඳුණාම වැඩ කරන සේවිකාවක් ඇවිල්ලා කිව්වා, "දේවිය, අර එළගිතල් වාදනයක් බින්දානේ අර වැඩකාර ගෑණි. ඒක ඇයිද පණින්න?" කිව්වා. ලියුම පෙන්නලා කිව්වා, "33 දෙනෙක් එකතන මැරිලත් කම්පා නොවන මම ඔය එළගිතල් වාදනයට ඔච්චර කලබල වෙන්නේ මොකටද කියලා." දැන් මම අහන ප්‍රශ්නය, දැන් ඕගොල්ලන්ට ඒව එකක් වුණාද? කොබලන අඬනයි අතුස්ස. ඈ, අතුස්ස නතුස්ස තමුගේ හිතේ තියෙන අදහස බය නැතුව කියන්න. හංගගෙන ඉන්නපාව. ඔව්, හංගගෙන හිටියාම තමයි ප්‍රශ්න. තියෙන ඒවා කියලා දාලා සම්පූර්ණ සුද්ධ වෙලා යන්න. අඬනයි අතුස්ස. පොළවේ හැපි හැපි අඬනයි අතුස්ස. ඔගලොක්කම වැරදි. ඔගලොක්කම අඬන්නේ වෙලා ඉවර වෙච්ච සිද්ධියකට. නැද්ද? ඒ සිද්ධිය වෙලා ඉවරයි. ආයි කවදාකවත් ඒගොල්ලන්ට පණ එන්නේ නැහැ. කොච්චර ඇඬුවත්, කොච්චර වැළපුණත්, කොච්චර ශෝක කළත් ඒගොල්ලන්ට ප්‍රාණය ලැබෙන්නේ නැහැ. අපි අපේ ජීවිත කාලෙම මං කියන්නම් දුකින් ඉන්න හේතුව අතීතයේ වෙච්ච ඒවා අල්ලගෙන හඬා වැළපුණා. අතීතය මැරිලා ඉවරද නැද්ද? ඉවරයි. මං අහන්නේ ඔයගොල්ලෝ හරි මෝඩයි. මැරිලා ඉවර වෙච්ච අතීතය අල්ලගෙන රැට මතක් කර කර විඳවනවා නැද්ද? මේ අතුස්සන බලන රැට අතීතය මතක් වෙලා දුක් වෙන අය ඔක්කොම මේ අය.
ආර්ය මාර්ගයට පත් නොවෙච්ච මම මේ කියන ධර්මය දන්නේ නැත්නම් ඒක වෙනවා. අතීතය අල්ලගෙන අතීතය ගැන කල්පනා කරමින් ශෝක කරමින් අඬමින් ජීවත් වෙනවා. හැබැයි අතීතය සිද්ධ වෙලා ඉවරයි. එක්ක අතීතය අල්ල ගන්න නැත්නම් මොකක්ද අල්ල ගන්න? එක්ක අනාගතය අල්ල ගන්න. මම ප්‍රශ්නයක් අහන්න. සුභ අනාගතයක් බලාපොරොත්තු වෙන අය අතුස්ස. හොඳට අතුස්ස. මම අහනවට උත්තර දෙන්න ඕන. නැත්නම් මම මොකක් හරි කරලා පටලව ගන්නවා. ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. සුභ අනාගතයක් අපේක්ෂා කරන්නව අතුස්ස. ඒ කියන්නේ ඒ අතුස්ස පුසියලු දෙනාටම අසුභ අතීතයක් තියෙන එකයි. මම කියන දේරනවාද? අතීතය අසුභ නිසා තමයි ඔයගොල්ලෝ සුභ අනාගතයක් ඉල්ලන්නේ. හරිද වැරදි? අතීතයේ සර්ව සුබණ. අතීතයේ 100%ක් සන්තෝෂයෙන් ඉඳලා නම් සුභ අනාගතයක් අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. දැන් මං කියනව තේරෙනවද? හොඳට අහගෙන. හොඳට අහගෙන. හොඳ සිහියෙන් අහගෙන. ඒ අහගෙන ඉන්නකොට තේරෙනවා. එහෙනම් මේ දුක කියන එක අපි බලෙන් දාගෙන තියෙනවා. අපි ජීවිත කාලෙම දුකින් ඉන්න. මම ප්‍රශ්නයක් අහන්නම්. ඔය කියන මාර්ගඵල අවබෝධ කරපු අය වයසට යනවද නැද්ද? ආ? වයසට යන්නේ නැහැ. දැන් බලන්න ඔයගොල්ලෝ මම වයසට යද්දි කියලා. මම වයසට යන්නේ නැහැ කවදාවත්. මේම තමයි. ඇයි? මිනිස්සු වයසට යන්නේ වයස ගැන කල්පනා කරන නිසා. මිනිස්සු වයසට යන්නේ මට සලකයිද කවුරුවත්? මට සලකන කෙනෙක් නැද්ද? ඔහෙලා දැකලා තිනවද වයසට කියපු නාකි වෙච්ච බුදුහාමුදුරුවෝගේ පින්තූර? ඈ? මම අහන්නේ ඔය රහත්වරු බුදුවරු මාර්ගඵල අවබෝධඥාන ලැබපු අය වයසට යනවා නම් නාකි වෙච්ච ජරා ජීර්ණ වෙච්ච රහතුන්ගේ පින්තූර තිබිය යුතුයි. එහෙම එව නැහැ. මං කියන ඊළඟ කාරණය විසාකාවට අවුරුදු 80ක් වයස වුණත් අවුරුදු කීයක පෙනුමක් තිබුණ කියලා දහලා තියෙනවා. 16ක. ඉතින් බලන්න ඔය රූපලාවන්‍ය වලට යන වියදම් ටික ඔක්කොම ඉතුරු වෙනුනේ සෝවාන් උනා. ඒ කියන්නේ වයසට යන්නේ නැහැනේ. කොහොමද වයසට නායි මේක රහසක් තියෙනවා. ඒ රහස කියන්නේ මෙතන කියන්නේ නැහැ ඒක. ඒක ගැඹුරු රහසක්. ඒ රහස දන්නවා නම් කවුරු හරි එයා වයසට යන්නේ නැහැ. පැහැදිලිද කියන එක? මම කියන මේ දෙයට හොඳට සවන් දෙන්න. ඕක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඊට වඩා ධර්මයක් තවත් නැහැ. අනික ඕගොල්ලෝ අපි හැමෝ මේ බුද්ධ ආගම කියලා අපි මෙතෙක්කල් ඉගෙන ගත්තේ පොතේ තිබිච්ච එකක්නේ. මම කියන්නේ පොතේ තියෙන එක බුද්ධ ආගම කියලා. මම කියන්නේ අපිට ලැබෙන අත්දැකීම් ටික. පටාචාරාව රහත් වුණා. මම අහන ප්‍රශ්නය. ඇයගේ ස්වාමියායි දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි සහෝදරයයි මේ ඔක්කොම අය මැරුන් නැත්තා. ඇය රහත් වෙයිද නොවේද? රහත් වෙන්නේ විශාල නැති වුණා. සියල නැති වුණාම ඕගොල්ලෝ වගේ මෙයත් හැලුවා. වැළපුණා. ශෝක කළා. පශ්චාත්තාප වුණා. හැබැයි පස්සේ තේරුම් ගත්තා. කොච්චර පශ්චාත්තාප වුණත්, හැඬුවත්, ශෝක කළත්, වැළපුණත් කිසි තේරුමක් නැහැ. සිද්ධිය ඔක්කොම වෙලා ඉවරයි. දැන් මෙතන අතුස්සන බලන්න කවුරු හරි මැරුණාම අඬන අය තමුගේ ඥාතියින් ඉන්නවනේ. ඉතින් බලකවල වල ගියාම අඬන අතුස්සත් බලන්න. මම අඬන්න බැරි කරවා අතුස්ස. ඔහුගේ අඬන මොනෝ කියලා අඬන්න මොනවද ඒ අඬනකොට කියන්නේ? මට කියන්නේ භූත් කියන්නේ. ඈ අපිට කන්න දුන්නා නෑ ඌවාරෝ මේවා මම මේවා. එතන කල්පනා කරලා බලන්න මේ මම අඬන්නේ මෙයා මැරිච්ච නිසා නෙමෙයි. මට කන්න දෙන්නේ කෙනෙක් නැති වෙච්ච නිසා. මම අඬන්නේ මේ මෙයා මැරිච්ච නිසා නෙමෙයි. මට උගන්වපු එක්කෙනා නැති වෙච්ච නිසා. හොඳට සීයෙන් හිතනකොට තේරෙනවා. එහෙනම් මේ මම අඬලා තියන්නේ ඇයි? මට ලැබිච්ච දේවල් ටික නැති වෙච්ච නිසා මිසක් මිනිස්සු මැරිච්ච නිසා නෙවෙයි. මං කියනවා තේරෙනවද නැද්ද? තේරුණා අතුස්සනවල. හරි එහෙනම් හරි දැන් ආය අඬන්න පුළුවන්ද කියලා? ඈ වැඩක් නැහැ අඬලා. ඒ ඔක්කොම වෙලා ඉවරයි. ඒවා අතීතයට ගිහිලා ඉවරයි. ඒවායේ කවදාකවත් මේ පැත්තට පෙරලන්න බෑ.
දැන් මම කියන්නේ ඔයගොල්ලන්ට අතීතයේදී වෙලා ඉවර වෙච්ච ඒවට කිසිම වෙලාවක දුක් වෙන්න එපා. අද ඉඳලා එහෙම ඉන්න පුළුවන් අය තුස්ස. දැන් ඔබ වහන්සේගෙන් මම අහගත්ත රහස, ඔබ වහන්සේ මට රහසක් කියලා දුන්නා. මොකද්ද කියපු රහස? වෙච්ච ඉවර වෙච්ච කිසි දෙයකට දුක් වෙන්න එපා. එහෙම ඉන්න පුළුවන්ද බැරිද? ඈ? පුළුවන්ද බැරිද? දැන් සමහර කෙනෝ පුළුවන් කියලා සමහර කෙනෝ බෑ කියලා. හැබැයි මතක තියාගන්න. පුළුවන් කියලා කොහොම හරි ගොඩ ගියොත් දිනුම්. නැත්තම් ඉතින් ජීවිතේම අඬන්න තමයි වෙන්නේ. සංයුත්තනිකායේ කොටසක් තියෙනවා අනවතක්ක සංයුත්තේ කියලා. එහි සූත්‍රයක් තියෙනවා අස්සු සූත්‍රය කියලා. දවසක් බුදුහාමුදුරුව යනවා මහා මුද ළඟට. ගිලා ඒ ඔක්කොම හාමුදුරුවන්ට පෙන්වන මොහොත. මහණෙනි මේ මහා මුද දිහා බලන්න. මේකේ කොච්චර වතුර තියෙනවද? මහණෙනි ඔබලා ඔබලාගේ අම්මාගේ මරණය වෙනුවෙන් හඬපු කඳුළු මේ සංසාරේ එකතු කරා නම් මේ මුදට වඩා වැඩි. තාත්තගේ මරණය වෙනුවෙන් හඬපු කඳුළු මේ මුදට වඩා මං අහන්නේ ඔයාලගේ කවදද ඔය ඇඬිල්ල නවත්තන්නේ කියලා. කොබලන් ඔය ඇඬිල්ල සදහටම නවත්තලා දාන්න කැමති ඇතුස්ස. ඒකට එකම ක්‍රමයක් තියෙනවා. ආර්ය මාර්ගයේ තේරුම් ගැනීම. ආර්ය මාර්ගයේ තේරුම් ගැනීම කියලා කියන්නේ බුදුහාමුදුරුව පෙන්වලා දීපු නිවන් මඟ තේරුම් ගැනීම. ඒක අමාරු නෑ. දැන් අපිට හදලා තිබ්බ මතවාදයක් මේ ආත්ම නිවන් දකින්න බෑ කියලා. කොහොමද අතුස්සන් එහෙම හිතාගෙන හිටපෝ අපෝ අපිට නම් ඔය කියන එකට යන්න බැරි වෙ මේ ආත්ම කියලා. නේද හිතාගෙන හිටපෝ අතුස්සන්. සම්පූර්ණ බොරුවක්. දැන් මගෙන් ඇවිල්ලා මෙතන ඉන්න කෙනෙක් මට කියනවා මට මේ වීදුරුව දෙනවද ගෙදර ගෙනියන්න කියලා. මම එතකොට එයාට කියනවා ලබන ආත්ම දෙන්නක් කියලා. එතකොට මා කියන වචන කෙරෙහි ඔබට විශ්වාසයක් ඇද්ද නැද්ද? නැහැ. ලබන ආත්ම දෙන්නක් කියලා. අන්න ඒ වගේ තමයි මේ බුදුහාමුදුරුවරු බුදුවරු පහළ වෙන්නේ මේ ලබන ආත්ම නිවන් දක්වන්න නෙමෙයි. ඒක වැරදි. රසත් බුදුන් වහන්සේ පාර යනකොට එක ජෛන නිගණ්ඨ ශ්‍රාවකේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් උනාසමේ නිගණ්ඨ ශ්‍රාවකය ළඟට ගිහිල්ලා ඇහුවා මේ දැන් ඔහි අවුරුදු කීයක් වෙනවද මේ මහාන වෙලා ඔය ආගමේ නිගණ්ඨ ආගමට ඇවිල්ලා? එතකොට ස්වාමීනි අවුරුදු 30ක් මම දැන් අවුරුදු 30ක් මම මේ නිගණ්ඨ සීලේ රැක්කා. දැන් ඔයගොල්ලෝ සීල් රැක්කනේ අවුරුදු 30 40 50ක්ම. එතකොට බුදුහාඳුර අහනවා දැන් ඔහිට ඔය අවුරුදු 30ක් සීල් රැක්කනේ ඔහෙට මොනවද ඇහුව හම්බෝ? එයා කල්පනා කරන බැලුව හම් වෙච්ච දෙයක් නෑ. එතකොට බං ස්වාමීන් නිර්වත් බවයි ඒගොල්ලෝ ඉන්නේ නිර්වති. මුඛවාදමයි පාර පිහිදාන කොස්සයි පෙන්කෙන් ගියා විතරයි. ඊට වඩා මුකුත් ඔහෙලට හම්බුන්නේ නැද්ද? නෑ. මං අහන්නේ ඔහෙලට මොනවද හම්බුන්නේ? බුද්ධ ආගම කියලා කියන්නේ මේ ලබනාත්ම නිවන් දකින්න එකක් නෙවෙයි. ඒක වැරදි ඔක්කොම. බුද්ධ ආගමේ හැටියට මම කියන්නේ උපරිමේ උපරිමේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ තියෙන මෙතන උනේ ප්‍රශ්නය ඉතිහාසයේ ඉඳලා මේ ධර්මයේ හරියට කියවපුවා හිටියේ නැහැ. මේක නිකන් අර මේ නුමර යුගයේ ඔය හඳේ මේ හාව් ඇඳපුවා හඳේ ඔන්න ඔය අපිට කියන්නේ. මම ප්‍රශ්නයක් අහන්න මේ හඳේ හාව් ඇඳපු එක බුද්ධ ආගමේ තියනවද නැද්ද? මොකද ඔයගොල්ලෝගේ අන්‍යාගමික වාහන ප්‍රශ්න මං අහන්නේ. කඳේ හාවුප්පු ඇඳු කතාවක් අහලා නැද්ද? මං අහන්නේ ඕක බුද්ධ දේශනාවේ තියෙද නැද්ද කියලා. ඈ? නෑ මං අහන්නේ බුදුහාමුදුරුවෝ දැන් මේ වගේ මේ මේ දේශනා කරන වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් තියෙනවනේ. ඒකනේ ඒකනේ ශ්‍රීමුඛ දේශනාව කියන්නේ. මම අහන්නේ මේ හඳේ හාව ඇඳපු කතාව ශ්‍රීමුඛ දේශනාවේ තියෙද නැද්ද කියලා. ඈ? නෑ කියලා තෝ තුසන බල. අදරතුස උත්තර දෙන්න. උඩ ඕගලන්ට මම මේ කියන ටික අහගත්තාන් පස්සේ ඕඩ තරඟ ගිහිල්ලා මම වගේ අභියෝග කරන්න පුළුවන්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව පරද්ද බලලා. එන්නේ නැහැ කවුරුවත්. ගන්න යන්න එපා කියොත් පටලව ගත්තොත් ඉවරයි. එහෙම එකක් නැහැ. ඒවා ලියවුනේ කුරුණෑගල යුගයේදී. එතකොට අපි හිතන් හිටියා මොකද්ද? අපිටත් ඒ පොඩි කාලේ ඉඳලා තිබිච්ච ප්‍රශ්න. ඉස්කෝලේ යනකොට ළමයි කියන උඹලගේ ආගමේ තියෙනවනේ හඳේ ආවා වායි ඉන්නවයි කියලා. එහෙම බුද්ධ ආගමේ නැහැ.
ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ හරිම දේශනාව ඉතිහාසයේ ඉඳලා අපිට උගන්වලා උගන්වලා නැහැ. වටපිට අටකතා ටීකා පශ්චාත් කාලීනව සංවර්ධනය වෙච්ච පොත්වල තිබිච්ච ඉගැන්නුවා. බුදුහාමුදුරුවන්ගේ පරිශුද්ධ දේශනාව එක හරි අමුතු. ඒක මහා අමුතු කතා තියෙන්නේ. හැබැයි ඒව ඔක්කොම ඇහුවාම දුක මොකද්ද වෙන්නේ? එච්චරයි. දුක නිවන කිසි දුකක් නැහැ. කිසි ශෝකයක් නැහැ. කිසි කනගාටුවක් නැහැ. දැන් ඕගොල්ලෝ මේ දේශනාව අහන්න ආවේ ඇත්තට විශාල පිරිසක් දුක නැතුව ඉන්න ක්‍රමය අහගන්නනේ. ඒක හරි ලේසි. ඒ වගේම හැමෝම කැමති නැද්ද මාර්ගඵල අවබෝධ කරගන්න සෝවාන් වෙන්න? කැමතිනේ. හැබැයි හරි අමුතුයි. සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ. ඒ සූත්‍රය තියෙනවා ධම්මදින්න සූත්‍රය. ධම්මදින්න කියලා උපාසකයෙක් බුදුහාමුදුරුවන්ට එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මමත් මගේ පිරිස 500ක් ඉන්නවා. අපි හැමදාම බුදුහාමුදුරුවනේ අහන්නේ 500. ඔබ වහන්සේවත් ওই 500 වලට වඩා පොඩ්ඩක් එහයින් අපිට යමක් දේශනා කරන්නකො. කාගේ ඉල්ලීමක්ද? ඈ ධම්මදින්න උපාසකයා කියන්නේ ඕගොල්ලෝ කියන එක මේදත්. දැන් ඕගොල්ලොත් ඇවිල්ලා කියන්නේ මට මොකද්ද? අපි මේ හැමෝගෙම ළඟට ගියාම ජාතක කතයි අරවයි මේවයි කියන්නේ. ඔබ වහන්සේවත් අපිට කියන්නේ ඔය බුදුවරු රහත්වරු මාර්ගඵලලාභීන් කියන්නේ මොනවද කියලා? ඒගොල්ලෝ දුක නැති කරන්න දන්නවලු. ඒගොල්ලෝ මේ මනුෂ්‍යාත්මයෙන් ගැලවෙන විදිය දන්නවලු. ඒගොල්ලෝ නිර්වාණය කියන්නේ මොකද්ද කියන එකක් දන්නවලු. හැබැයි යන විදියක් කියන්නේ ප්‍රශ්න කරන්නේ. අහ මම කියන්නා යන විදිය. මම කියන්නා මේ නිර්වාණය කියන්නේ මොකද්ද කියන එක අමාරු එකක් නෙවෙයි. හැබැයි ඉස්සෙල්ලා විශ්වාසයක් ඇති කරගන්න. කවුරු පිළිබඳව? ඈ මා පිළිබඳව? ඔබ පිළිබඳව? ඔබ පිළිබඳ විශ්වාස කරන්න පටන් ගන්න. තමන්ගේ ඇතුළාන්තයේ ගවේෂණය කරන්න පටන් ගන්න. අපි මෙච්චර කාලයක් කවුරු ගැනද හෙව්වේ? මේ වටපිට කුණු ගොඩවල් අල්ලගෙන දඟලපු දඟලින්න. ඉවර කළාද හොයලා? කවදාකවත් නැහැ. කිසිම දවසක මේ සංසාරේ අනුන්ගේව හොයලා ඉවර කරන්න බෑ. ඒ ඔක්කොටම වඩා ලේසි විදියක් මම ඔයාලට කියන්න. මොකද්ද? තමුන් ගැන හොයාගන්න. බද්දවග්ගී කුමාරවරු 30 දෙනා ගණිකාවකුත් අරගෙන ගිහිල්ලා ඒ ගණිකාව ඔක්කොම රත්තරන් බඩු ටිකක් අරගෙන පැනලා ගියා. බුදුහාමුදුරුව ගහක් යට වාඩි වෙලා ඉන්නවා. බද්දවග්ගී කුමාරවරු ටික ගණිකාව හොයමින් යන අතර බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා මොකක්ද ඇහුවේ? ඔයගොල්ලෝ මේව දන්නවා. ස්වාමීනි මෙතනින් ගිය ස්ත්‍රියක් දුටු වෙහිද? කුමක් දුන්නාන්සි පැහැදිලි කරයි. කුමාරවරුනි ස්ත්‍රියක් ගැන සෙවීමද ඔබලා ගැන සෙවීමද වඩා වැදගත්? ඔගොල්ලෝ උත්තර දෙන්න. උත්තර ඒගොල්ලෝ ඥානවන්තයි. මේ ධර්මයේ තේරෙන්නේ ඥානවන්තයට විතරයි. මේ ධර්මයේ මෝඩ ගොබ්බයාට තේරෙන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ දේශනාවේ හැමතැනම ලියලා පඤ්ඤාවන්තෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස. දැන් ඕගොල්ලෝ වැරදි චිත්‍රයක් හදාගන්න එපා. ප්‍රඥාවන්තයෝ කියන්නේ මේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ගත්ත මිනිස්සුද? නැහැ. ඉගෙන ගත්ත මිනිසු තරම් නරක જાතියක් දුෂ්ට මිනිසු ටිකක් මම නම් දැකලා නැහැ. විශ්වවිද්‍යාලවල ගියපු අය හොඳට ඉගෙන ටිකන ගත්ත අය මම මේ කියන එක 100%ක් අනුමත කරනවා. මිනිසුන්ගේ ඥානය මොළය වැඩි වුණා මිනිසු දුෂ්ටයි. මිනිසුන්ගේ හදවත අවදි කරගත්තාම තමයි මිනිසු ශ්‍රේෂ්ඨ. ඒතකොට ආර්ය මාර්ගය කියලා කියන්නේ මොළය පෝෂණය කරන එක නෙමෙයි හදවත පෝෂණය කරන ධර්මයක්. මේක හොඳට මතක තියාගන්න. මතක තියාගෙන දුක නැතුව ඉන්න ක්‍රමය කායින් හරි හරියට අහගන්න. ඒක තමයි මාර්ගඵල කියන්නේ. ඊට වඩා එහා එකක් තවත් නැහැ. මේ ඕන කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන්. ඒතකොට අර ධම්මදින්න උපාසකයා කිව්වනේ අපි හැමදාම පන්සිල් අහන්නේ. අපිට පන්සිල් වලට වඩා එහා එකක් ඔබ වහන්සේවත් කියන්නකෝ. එතකොට ධම්මදින්න උපාසකයාට බුදුහාමුදුරු සෝතාපන්න භාවය ගැන පැහැදිලි කළා. මෙන්න මේකයි සෝවාන් වීම කියන්නේ. සෝවාන් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි වෙන්න ඕන. මෙන්න සෝතාපන්නෙක් ළඟ තියෙන අංග කියලා ඔක්කොම ටික කිව්වා. කිව්වහම ධම්මදින්න උපාසකයා කියනවා ඔය කියන ටික ස්වාමීනි මල් ළඟ තියෙනවා. මම සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් කියලා ඔහුගේ සෝතාපන්න භාවය ධම්මදින්න උපාසකයා බුදුන් වහන්සේ ඉස්සරහා ප්‍රකාශ කළා. දැන් පැහැදිලි වෙනවද? ඒ අවබෝධඥාන ලැබපු ඔක්කොම මොකද කරන්නේ? කියනවද හංගනවද? කියනවද හංගනවද? ඈ මේ මෙතන දෙන්නෙකුට එක්කෙනෙකුට තියෙනවා විශ්වවිද්‍යාලයෙන් දීපු හරි උපාධියක්. තව එක්කෙනෙකුට තියෙනවා හොර උපාධියක්.
මේ දෙකෙන් වඩාත්ම එළියට ඇවිල්ලා මට උපාධියක් තියෙයි කියලා නොබියව කියන්නේ හොර උපාධිය තියෙන කෙනාට හරි උපාධිය තියෙන කෙනා. අන්න දැන් තේරෙනවද වැඩි? දැන් තේරෙනවනේ? තමුන්ට හරිම දේ ලැබිලා තියෙන ඔවුන් නොබියව ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කළාම සියලු දෙනාම ඇවිල්ලා හිංසා කරනවා. ඇයි ඒ හිංසා කරන්නේ? මූ එහෙම වෙන්නේ කොහොමද? මූ අපිත් එක්ක වන්දනා ගියා, රෙහ ගියා, මේව ගියා. මූ කොහොමද මාර්ගඵල අවබෝධ කරන්නේ? ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් මිසක් අවබෝධක් ඥානය පසක් කරපු එක්කෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. පස්වග මහණුනුත් ගෞතම බුදුහාමුදුරුවෝගේ බුද්ධත්වය පිළිගත්තද නැද්ද? පිළිගත්තේ නැහැ. දැන් පැහැදිලිද? ඒ නිසා මම ඔයාලට කියන්නේ මම ඔය කියන ආර්ය මාර්ගය දන්නවා. හැබැයි මම ඉස්සර දැනගෙන හිටියේ නැහැ. දැන් මං ඉස්සරත් මේ පැතිවල මේ විදිහටම ධර්ම දේශනා කළා. මං එතකොට කරපු වැඩේ කියන්න. මට හොඳට මතකයි ඔක්කොම. ලොකු මතක ධාරිතාවක් තියෙනවා. මං හිතන්නේ මේ ඔක්කොගෙම මොළ ටික එකතු කරලා එකක් ඇදුවා. ඊටත් වඩා වැඩි මගේ මතකය. එච්චරට මතකයක්, මතක ශක්තිය වැඩි. 100 වැඩි. හොඳට මතකයි. පොතක් කියෙව්වොත් එහෙම මතකයි. පොත පිටින් මතකයි. මං මුළු ත්‍රිපිටක ධර්මයම කියෙව්වා. හැබැයි හොඳට පරීක්ෂා කළා. කියවල ඉවර වෙලා ඒ ධර්මය දේශනා කළා. එවසේ මං කලක්කම බණකිය කී රට පුරාම ගියානේ. මට හිතුණා මම මේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියා කියනවා. හැබැයි මම මේක ඇත්තද නැත්තද කියලා මට තව දන්නේ නැහැ. මේක මට ඇත්ත නැත්ත කියලා දැනගන්න ඕන නම් මොකද්ද වෙන්න ඕන? මේක මට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ධර්ම අවබෝධය නොකළපු අයට හරියට නිඳා කළා. කොහොමද නිඳා කළේ? ධම්මපදයේ තියෙනවා මෙහෙම. අප්පම් පිවේ සහිතං භාස මානෝ නතක්කරෝ හෝති නතෝ පමත්තු. යම් කිසි කෙනෙක් මේ ධර්මය හුඟක් කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරගෙන ඉවල තැන් තැන් වල ගිහිල්ලා කියනවා. හැබැයි මේ මෝඩයා මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා ආර්ය මාර්ගයේ ගිහිල්ලා රහත් බවට පත් වෙලා නැහැ. ඒ මෝඩයා අනුන්ගේ හරක් ණයට බලා ගන්නවා. මේ කවුද මේවා කියන්නේ? බුදුහාමරේ දැන් ඔයගොල්ලෝ මං කියනේ වහගෙන ගිහිල්ලා කේක් කරාට කියනවා. එතකොට ඔහෙලත් මේ කාගේ හරක්ද බලාගන්නේ? මේ මාගේ හරක් බලාගන්නවා. මම කියන්නම් හරක් අයිතිකාරයෙක් වෙන ක්‍රමයක්. මම මේ කියපුව එක ජීවිතයට සම්බන්ධ කරගන්න. දුකක් නැතුව ඉන්න ක්‍රම අහලා අහලා ඉගෙන ගන්න. ඔය මම ලියලා තියෙන පොත් ඔක්කොම කියවන්න. CD ඒ ඔක්කොම අහන්න. අහගෙන අහගෙන නේද ඔයගොල්ලන්ට තේරෙවි. මෙයා අපිට වඩා මොකද්ද ඔයගත් දන්නේ? මේ කියන එක කරගෙන 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 යනකොට කිසිම දුකක් නැති වෙලා යනවා. පුදුමාකාර සන්තෝෂයක් දැනෙන්න පටන් ගන්නවා. මූණ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් පිනා යනවා. කඳුළු වතුර දහන් වෙනවා. කඳුළු වතුර දහන් වෙනවට කැමති එයා තුස්සයි. ඒ කියන්නේ ඇඬිල්ල වේදනාව සදා කාලයටම සුවපත් වෙන්න කැමති එයා තුස්සයි. එකම ක්‍රමයයි. දුක නැති කරන ක්‍රමය කාගෙන් හරි අහගන්න. දුක ඇති වෙන්නේ බලාපොරොත්තු තියනකන් සියල්ල අත්හැරලා දාන්න. විදහසේ ඉන්න. මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ, ජීවිතේ විඳවනවා. එක එක දේවල් අල්ලගෙන වලකනවා. ඒව රකින්න දඟලනවා. හැබැයි ඒව රකින්න බෑ. දැන් මේ හැමෝම ලෙඩ වෙනවට බයයි. හුඟක් වීරිය කරන ලෙඩ නොවී සිටින්න. ඒ වුණාට ලෙඩ වෙනවා. ඔන්නතන රසති මේ හැමෝම මැරෙන්න හරිම බයයි. හැබැයි කාටවත් වලකින්න බෑ. කොබලන වයසට යනවට කැමති ආතුස්ස කවුරුවත් අතුස්සන්නේ නෑ. විවිධ දේවල් කරන වයස යන එක නවත්ත ගන්න කොච්චර කරත් නවත්තන්න බෑ. මොකද්ද මේවට උත්තර? කොහොමද මේවෙන් ගැලවෙන්නේ? නිකන් හිතෙන්නේ නැද්ද මම මේ මට වගේ? මගේ කොණ්ඩේ දෙනවා. මගේ ඇඟේ හයිය අඩුයි. දැන් වෙනද වගේ හයිය නැහැ. මගේ දතුත් දැන් එක දෙක හෙල්ලෙනවා. ඇසුත් පෙනීම අඩු වෙලා. ඒ කියන්නේ මම දැන් නාකි වෙලා. නැත්ද ක්‍රමයක් මට මේ නාකි වීම නවත්ත ගන්න? එහෙම හිතනවද නැද්ද? ඈ? මම ලෙඩ වෙනවට අකමැති. නැත්ද ක්‍රමයක් මම මේ ලෙඩ වෙනක නවත්ත ගන්න? මම ප්‍රශ්නයක් අහනවා. මිනිහෙක් කකුල තුවාල වුණාම ඒ මිනිහට තුවාල දෙකක් හැදෙනවයි කියලා මම කියනවා. එකක් තමයි මේ මිනිහගේ කකුලේ තුවාලය, අනික තමයි හිතේ තුවාලය.
මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. මාර්ගඵල ඥාන අවබෝධ කරපු කෙනෙකුට රහතෙකුට මේ තුවාල දෙකෙන් හැදෙන්නේ මොන තුවාලෙ විතරද? කකුලේ තුවාලෙ විතරයි. හිතේ තුවාලයක් නෑ. ඕගොල්ලන්ගේ වඩා බරපතලව හැදෙන්නේ ඕගොල්ලන්ට කකුලේ තුවාලෙද හිතේ තුවාලෙද? ඔන්න ඔතනනේ ප්‍රශ්නේ. මම ප්‍රශ්නයක් අහන්නම් දැන්. ඇයි මේ හිත තුවාල වෙන්නේ? කකුල තුවාල වුණාම කකුලත් එක්ක හිතත් තුවාල වෙනවා. එතකොට මිනිස්සු හරියට දුක් වෙනවා. මම කකුල රිදෙනවා මෙතන එක එකව කියනවා. යන්න නිදා ගන්න නැතුව ඉන්නවා. මම අහන්නද ප්‍රශ්නයක්. කොහොමද කකුල තුවාල වුණත් හිත තුවාල කර නොගෙන සිටින්නේ? අත්තරලා දාන්න. මේක කොච්චර තුවාල නොවෙන්න ඕනේ කියලා හිතුවත් වෙන්න ඕන වෙලාවට වෙලාම තමයි නවත්. මං කියන දේ තේරෙනවද? මේ මම කියන ක්‍රමය ඉගෙන ගත්තොත් හරි ලේසි ජීවත් වෙන්න. මේ කියන ආර්ය මාර්ගය කවුරු හරි කෙනෙක් හරියටම දන්නවනම් එයා කිසි රස්සාවක් කරන්නේ නැහැ. මං ඔයාලගේ ප්‍රශ්නයක් අහන. වික්ෂුවක් රක්ෂාවල් කරන එක ගැළපෙනවද නැද්ද? නැහැ. එයාට විරුද්ධ වෙන්නේ. වික්ෂුවක් දේශපාලනය කරන එක හරිද වැරදිද? ගහන්න එපා කතර කවදාකවත් ඊට පස්සේ. මොකෝ ගොංගමට ගැහුවා ඉස්සර දන්නේ නැතුව. දෙන්න එපා. වික්ෂුවක් කළ යුතු එකම එක දෙයයි තියෙන්නේ. සංසාරයෙන් ගැලවෙන්න ඕන. එච්චරයි. දැන් මම ඕවා කියනකොට මට වෙඩි බෙහෙත් අමරනවා මම දන්නවා. ඒ වුණාට මම කියනවා. මම බය නැහැ කාටවත්. මේ කියනවා තේරුම් ගන්න. වික්ෂුවක් යනු සංසාරයෙන් ගැලවෙන කෙනෙක් විතරයි. සංසාරයෙන් ගැලවෙන්න ඇවිල්ලා රස්සාවල් කර කර බැල මෙහෙවර කරකම් කර කර ඉන්නේ නැහැ. කවුරු කෙනෙක් සංසාරයෙන් ගැලවෙන කියලා ලෑස්ති වුණොත් එයාට අවශ්‍ය සියලුම දේවල් ටික ලැබෙයිද නොලැබෙයිද? ලැබෙයි. මම ප්‍රශ්නයක් අහන්නම් උත්තර දෙන්න. කුරුල්ල දැකලා තියෙනවද? අතොස්සක්. ඔහොලා දැකලා තියෙනවද කවදාකවත් කුරුල්ල කුඹුරු කොටන? ඔහොලා දැකලා තියෙනවද කුරුල්ල වපුරන? ඒ වුණාට කුරුල්ල අස්වැන්නේ පළමු කොටස ආහාරයට ගන්න. ඇයි නිදහසේ ඉන්න මේ ලෝකේ රහසක් තියෙනවා. ඒ රහස තමයි කවුරු හරි කෙනෙක් මේ කියන මම මේ කියන මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණොත් එයා කෑම හොයන්න අවශ්‍යතාවයක් එයාට නැහැ. මම ඔබේ ප්‍රශ්නයක් අහන්න. ඇයි මේ මිනිස්සු මහන්සි වෙන්නේ? දැන් මේ ඉන්න පිරිමි හරියට මහන්සි වෙලා දාඩිය හොලන අත උස්සන දාඩිය හොයලා දාඩිය දාගෙන රස්සාවල් කළ මහන්සි වෙන පිරිමි අදරතුස්ස නිකමට හිතුවේ නැද්ද ඒ රස්සාවට යනකොට ඇයි මම මෙච්චර මහන්සි වෙන්නේ? කවුද මාව මේ මහන්සි කරවන්නේ? අන්තිමට මේ මහන්සි කරවල ඔක්කොම කළා අන්තිමට මොකද හම්බ වෙන්නේ? හැටපැන්නම් කිසි දෙයක් නැහැ. ඇඳක් කුඩ අසරණව මරණයට පත් වෙනවා. මේන කාන්තාව හුඟක් මහන්සි වෙලා ළමයි වදනවා. හුඟක් වේදනාව විඳිනවා. හිතේ නැද නිකන් මුකින් ගැලවෙන්න ඕනේ කියලා. හිතන අයතුස්ස. ඔය මම දැන් ප්‍රශ්න දෙකක් අහුවා. ඇයි පිරිමි මෙච්චර මහන්සි වෙන්නේ? ඇයි කාන්තාවන් මෙච්චර වේදනාවෙන් ළමුන් ප්‍රසූත කරන්න දඟලන්නේ? එකම හේතුව ඇති. කාමාශාව. පැහැදිලිද? යම්කිසි කෙනෙක් ඔය කාමාශාව නැති කරන මාවතට ආවොත් එයාට රස්සාවල් කරන එක අවශ්‍යතාවයක් නැති වෙලා. එතකොට එයාට අවශ්‍ය සියලු දේවල් ටිකක් නැහැ. කොහෙද ලැබෙන්නේ? ලැබෙන්නේ කොහෙද කියලා හොයන්න අවශ්‍යතාවයක් නැහැ ලැබෙනවද? දැන් මම මෙතන වතුර එකක් මට ඇවිල්ලා තියෙනවා. දැන් මං කොයි වෙලේකවත් යනවද කවුද මේ වතුර ගෙන ආවේ නිඳ කොහෙද තිබුණ කියලා බලන්නේ. එහෙනම් මම මෝඩයෙක්නේ. එතකොට මට වතුර බොන්න වෙන්නේ නැහැ කවදාකවත්. ඇයි නිඳ හොය හොය ගෙන ආපු තැනතුර මම කරන්න ඕන මොකද්ද? ලැබිච්ච එක බිව්වා තිබ්බා. ඔය බලන් හිටියා. ආයි මොකද්ද මම දන්නවා එකක් මට විශ්වාසයි. මොකද්ද? මට වතුර පිපාසයක් එනකොටම කවුරු හරි වතුර සහා වතුර අරගෙන මාව සයාගෙන එනවා. ඕගොල්ලෝ ඕගොල්ලෝ ගැන විශ්වාසය තියෙද? මට බඩගිනි වෙනකොටම කවුරු හරි කෙනෙක් කෑම අරගෙන මා ළඟට එන බව මට විශ්වාසයි. එච්චරයි. මදිද ඇද්ද? ඈ? ඉතින් ඔය ඇතිනේ. මනුස්සයෙකුට වතුර තියෙනා කන්න තියෙනවා අඳින්න තියෙනවා තව මොනවද?
අර සින්දුවකුත්ින් අපිට කන්න දෙනව නම් බොන්න දෙනව නම් හරි ඒක තමයි. දැන් ඔහෙලට මම රහසක් කිව්වා. කිසිම මහන්සියක් නැතුව මේ සියලු දේ කරන්න පුළුවන්. ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හැබැයි හොඳට ඥාණයෙන් කල්පනා කරලා සොයාගත්තොත් ඒ සොයාගත්තයි ඉන්නව නේද? ඒගොල්ලෝ සදාකාලික ධනපති. ඒගොල්ලන් කවදාකවත් නැති වෙන්නේ නැහැ මුකුත්. සියලු සම්පත් තියෙනවා. හැබැයි සම්පත් කෙරෙහි ලෝභයක් නැහැ. ඇයි ලෝභ වෙන්නේ නැත්තේ? වැඩක් නැහැ. කිසි දෙයකට ලෝභ වෙන්න එපා. කිසි දෙයකට ආස වෙන්නත් එපා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. දැන් ඕගොල්ලෝ ධර්මදේශනාව අහන්න ආව ලෑස්ති වෙලා. ඕගොල්ලෝ එතකොට වැරදි බලාපොරොත්තුකුත් ඇතුව ආවා. මම කියන්න මොකද්ද කියලා? මම එවි කියලා. දෙවැරදි ලාවත් මම මට කරන්න අමතකුනේ නැත්නම් මම කරනවා. පැය පහක් විතර ප්‍රමාද වුණා නම් තරහ යන ආතුස්ස. දුක් වෙන ආතුස්ස. අයියෝ බලන්න මෙච්චර මහන්සියෙන් ලැතාරි නෑනේ පැය පහක් පරක්කු කළා. ඔහෙලට ආйти නැති කෙනෙක් ගැන ඔහෙලා බලාපොරොත්තු තියාගත්තේ ඇයි? මම ඔහෙලට ආйтиද? මම ඔහෙලට පොරොන්දුවක් වුණාද? ඔහෙලා එතෙන්ට එන්න මම වෙලාවට වෙලා දේශනාව කරනවා කියලා කාට හරි පොරොන්දු වෙලා තිබ්බද? දැන් එතකොට බලන්න කල්පනා කරලා අපිට යා පොරොන්දුනේත් නැහැ. එනවයි කියලා කිව්වෙත් නැහැ. එහෙනම් මේ අපි දාගත්ත දෙයක් වැරදි. අපි හිතාගෙන ඉඳලා තියෙනවා මේක මෙහෙම වේවි කියලා. ඒ නොවෙච්ච නිසා අපි මේවා ගැන ඉතින් බලන්න දැන් මේ දුක නැති දුකක් මොකද්ද කරන්නේ? මිනිස්සු බලෙන් හදනවා. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේ මිනිස්සු දුක් වෙන හේතුව? දැන් තේරෙන්නේ නැද්ද මිනිස්සු මේ සංසාරේ උපදින හේතුව? බලෙන් දුක හදනවා. නැති දුකක් නිර්මාණය කරගන්න. මම ප්‍රශ්නයක් අහනවා. දැන් මේ බලහාලා ගෙදර යනකොට ඔබට මිනිස්සෙක් කම්බුලට පහරක් දෙනවා. ගෙදරදී ඔබේ පුතා ඔබට පහරක් දෙනවා. ඔය දෙකෙන් වඩා ත්‍රිදෙන්නේ මොකක්ද? දැන් කල්පනා කරන්න. ඇයි මට මේ පුතා ගහපු එක හරියට රිදෙනවා? හැබැයි මේ මිනිස්සෙක් ගහපු එකට වඩා. ඇයි අර පුතා ගහපු එක ගොඩක් රිදෙන්නේ? නෑ පුතා නොගහවි කියලා හිතාගෙන ඉඳපු නිසා. දැන් පැහැදිලිද මේ කියන්නේ? ඉතින් මොකටද මේ මෝඩ හැත්ත මොකටද එහෙම හිතාගෙන හිටියේ? මොකටද එහෙම හිතන්නේ? කොහොමද එහෙම අයිතිය? මොකද ඔයගොල්ලෝ මේ මව්කුසෙන් ඒ ළමයා උපදිනකොට ඔයගොල්ලන්ට පොරොන්දුවක් දුන්නද? මම නම් ඔහෙට ගහන්නේ නැහැ කියලා. එහෙම පොරොන්දු නාද? කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. දරුවෙකුගෙන්වත් දෙමව්පියන්ගෙන්වත් තමුන්ගේ විමුක්තිය, තමුන්ගේ ගැලවීම, තමුන්ගේ සදාකාලික සහනය තමුන් සොයාගත යුතුයි. ඒ සොයාගන්න කෙටි මාවතක් තියෙනවා. ඒ කෙටි මාවත තමයි තමුන් පිළිබඳ ගවේෂණය කරගෙන ඉන්නවා. සිහියෙන් ඉන්නවා. කිසි දෙයක් ගණන් ගන්නෑ. රෝමයේ ගිනි ගන්නකොට නීරෝ කලේ මොකද්ද? ඈ වීණා වාදනය කළා. ටයිටැනික් නැව ගිලනකොට ටයිටැනික් නැවේ හිටපු කපිතාන් ඇවිල්ලා කුමක්ද කිව්වේ සියලු දෙනාටම? එහි හිටපු සංගීත ඉන්නනේ මියුසිකල් ගෲප් එක. සංගීත කණ්ඩායම. නැවේ කපිතාන් ඇවිල්ලා සංගීත කණ්ඩායමට නියෝග කළා. සියලු සංගීත කණ්ඩායම් ඉතාම ලස්සනට මිහිරිව නාද කරන්න ගිලිලා ඉවර වෙනවා. ඔහෙලා නම් කරන්න මොකද්ද? රට දෙවනත් කරගෙන දුවනවා. මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. නැව දැන් කොහොමත් ගිලෙනවනේ. සින්දුවක් අහලා ගිලෙන එක හොඳ නැත්නම් නිකන් ගිලෙනවට වඩා. මෙහානේව තේරෙනවද? ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. කිසි දෙයකට දුක් වෙන්නේ නැහැ. දැන් මම මේකට දේශනාව හොඳට අහගෙන හිටියාම ඔයගොල්ලන්ගේ ජීවිතය ආයේ කිසිම දෙයකට දුක කිසි දෙයකට දුක හරි නිදහස්. මේකත් අහලා දුක් වෙනව නම් ආයෙදී බුදු කෙනෙක් වෙලියත් වැඩක් නැහැ. ඇයි? බුදුහාමුදුරාවත් කියන්නේ මේකම තමයි. දුක නැතුව ඉන්න දහමක් නේ බුදුදහම. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා චුල්ල සිංහනාද සූත්‍රය කියලා. ඒක දින අමුතු කතාවක්. බුදුහාමුදුරන් උපස්ථාන කරමින් හිටිය ලිච්ඡවී පුත්‍ර සුණක්කත් කියලා හාමුදුර කෙනෙක් අවුරුදු 3ක් උපස්ථාන කළා. තුන්වෙනි අවුරුද්දේ අයින් වෙලා බුදුහාමුදුරන්ට බැන බැන හැමතැනම යනවා. සරියුත් හාමුදුරන්ට ආරංචි වුණා මේක. උනාස කියනවා ස්වාමීනි ලිච්ඡවී පුත්‍ර සුණක්කත් ඔබ වහන්සේ ළඟ අවුරුදු 3ක් හිටියා. ඔබ වහන්සේ ගමන් බිමන් ගියා සියලු දේ කළා. අන්න දැන් ඔබ වහන්සේ බැන බැන යනවා. ඔබ වහන්සේ බුදු වෙලා නැහැ කියනවා. ඔය ඔබ වහන්සේ බුදු වෙලා කියන්නේ බොරුවක් කියලා කියනවා.
ඒ බොරුවක් වුණාට ඔබ වහන්සේ තර්කයට හරියන්න බණ කියනවායි කියලා කියනවා. හැබැයි මේ බණ ඇහුවාම මිනිස්සුගේ දුකනි වෙනවායි කියලා කියනවා. එතකොට එතකොට බුදුන් වහන්සේ කියනවා සරියුත් රහතුන් වහන්සේට, සාරිපුත්‍ර මාර්ග පුරුෂ ලිච්ඡවී පුත්‍ර සුනක්කත් තථාගතයන්ගේ ගුණ කියලා. මන්දේ සරියුත් ආදරට තේරුන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද ස්වාමීනි? අච්චර බණින්දි කොහොමද ගුණ කියන්නේ? සාරිපුත්‍ර මම් බුදු වුණත් නැති වුණත් මොහග පුරුෂයට වැඩක් නැහැ. මම කියන දේ ඇහුවාම දුක නිවෙනවා නම් එච්චරයි. ඒ වගේ මමත් ඔයාලට කියනවා. මම මාර්ගඵල ලැබුවද නැද්ද කියලා ඔයාලට වැඩක් නැහැ. ඒක මගේ එකක් නේ. හැබැයි මම කියනේ වහගෙන අහගෙන ඉන්නකොට දුකක් නැතුව ඉන්න ක්‍රමයක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා නම් අන්න ඒක තමයි අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ මේ බුද්ධාගම කියලා කියන්නේ මොකක්ද? දුක නැතුව ඉන්න ක්‍රමයක් එච්චරයි. වෙන මොකුත් නැහැ. දැන් ඔයලා මුළු ජීවිත කාලෙම පන්සලේ පදිංචි වුණත් වැඩක් නැහැ. ඉන්නේ දුකෙන්. මේ කියනවා තේරෙනවද? දැන් අතේ ඉඳලා බැරිද කිසිම දුකක් නැතුව හැම දෙයකම හිනා වෙන්න? අර සෙන් කතාවක් තියෙනවා. රහතෙක් හිටියා. මේ රහත හිටපු ගමේ ගෑනු ළමයෙකුට ළමයෙක් ලැබුණා. ලැබුණාම අම්මලා තාත්තලා ඇහුවා, "කවුද මේ ළමගේ තාත්තා?" කියලා. අර ගෑනු ළමයා කිව්වේ අර හාමුදුරුවෝ. එතකොට මේ ළමයා උස්සගෙන ගියා පන්සලට. ඒ හාමුදුරුවෝ පුටුවක් උඩ වාඩිලා ඉන්නවා රහතේ. ළමයා දුන්නා. "මෙන්න තමුන්නාන්සේගේ ළමයා." "ආ, ඒකත් හොඳයි" කියලා බාරගත්තා. දැන් ළමයා බාරගත්තා වගේ නෙමෙයි දැන් කිරි දෙන්න ඕන, නාවන්න ඕන, මහා කරදරයක් වුණානේ. ඉතින් මේ හාමුදුරු ළමයා කාමරයකට දාලා දොර වහලා උදේ පාන්දර හැමතැනම ඇවිදගෙන කිරි එකතු කරනවා. ඇඳුම් එකතු කරනවා. ඒ හාමුදුරන් මුළු ගමේ මිනිස්සු ඔක්කොම බැන බැන එළවනවා. "ඇයි? ළමයි ඉන්න තාත්තා කෙනෙකුට මොකටද අපි මේ කන්න දෙන්නේ?" ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. නිශ්ශබ්දව සිටියා. අර ළමයා කලක් පෝෂණය කළා. ඔහොම පෝෂණය කරගෙන යනකොට අර ගෑනු ළමයාට තේරුණා, "මම මේ ලොකු අපරාධයක් කරේ. මේ ළමයාගේ ඇත්තම තාත්තා මාළුකාරයා. මං අම්මට තාත්තට කියන්න ඕන මේ ළමයාගේ ඇත්තම තාත්තා කවුද කියලා." එතකොට ඒ ගිහින කව දවසක් "අම්මේ, ඇත්තම තාත්තා හාමුදුරුවෝ නෙවෙයි" කිව්වා. "එහෙනම් කවුද? කියපන් බලන්න." "මාළුකාරණ මිනිහට." අර ළමයාට හොඳටම ගැහුවා ගෙදර. "ගහලකෝ, මම මහා අපරාධයක් කළා. මාර කිසි තේරුමක් නැතුව අර හාමුදුරුවන්ට ළමයෙක් බලා ගන්න කිව්වා. යමන් ගිහිල්ලා ඉගෙන ගන්න." "යා." එතකොට උන්වහන්සේ ළමයා නලවෙමින් සිටිනවා. "මොකද අපි ආවේ අපේ ළමයා අරගෙන යන්නේ." "ආ, ඒකත් හොඳයි." ඒ රහතෙක් මේ කියනවා. දැන් තේරෙනවද? කිසි දෙයක් ගණන් ගන්න නැහැ. ඔයගොල්ලෝගේ ජීවිතයේ දුක පවතින ඔයගොල්ලෝ එක එක දේවල් බලාපොරොත්තු වෙනවා. ළමයි සලකන්න ඕන කියලා හිතන් ඉන්නවා. දැන් ඒව හිතාගෙන ඉන්නේ. දැන් ওই ළමයි හැදුවේ ඒකටනේ. එහෙම හිතන්න එපා. නොසලකපු ගමන් දුකෙන් වේදනාවෙන් ඉඳලා මරණයටපත් වෙනවා. නැද්ද? ওই මහලු මඩම් වල ඉන්න අම්මලා තාත්තලත් එක්ක ගිහිල්ලා කතා කරන්න. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම අපි ළමයි හැදුවා. අපිට ළමයි සලකන්නේ නැතුන මම අහන්නේ මොකටද සලකාවි කියලා බලාපොරොත්තු වෙන්නේ හැදුවේ. තව වැරදි ඔක්කොම. කිසි දෙයකට දුක් වෙන්න එපා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අර නම් මිදි කාපු නරිය කතාව හපෝ යතුස්ස. හදරතුස්ස. නරියෙකුට බඩගිනිනුත් හැදුනා. ඒ නරිය ඇවිදගෙනකොට දැක්කා ලොකු මිදිවල්ලා. ඒ නරිය නොසෑහෙන්න උත්සාහ කළා මේ මිදිවල්ල කඩාගෙන. පුළුවන් වුණාද? බැරි වුණාද? හා? බැරි වුණා. ඊට පස්සේ මොකද කළේ? මොකද කළේ? අපේ මේව කෑවොත් බඩේ අමාරුව හැදෙනවා. මිදි වඩා හොඳයි මිදි නොකායන් එක කියලා කියන. දැන් ඔහෙලා නම් මොකද්ද කරන්නේ? මිදි ගහට සාප කළා. මිදි ගහේ අම්මගේ ගහටත් සාප කරනවා. ඒ කියන්නේ කාගේද මේ ප්‍රශ්නේ? ඈ? අපේ ජීවිතේ එක එක දේවල් බලාපොරොත්තු වෙනවා. මම කියන්නම් මේ සතුටෙන් ඉන්න විදිය කියන්නේ. බලාපොරොත්තු වෙලා හම්බෙන්නේ නැති වෙච්ච එකම සතුට වෙන්න. ඒ නරිය නිකන් නරියෙක් නෙමෙයි, මං හිතන්නේ අටුවතරමේ සෝවාන් වෙච්ච නරියෙක්. මොකද නැති කෙනෙකුට ඒ විදිහට හිතන්න බෑ. ඒගොල්ල අනිත් පැත්තට හිතනවා, මම මොකටද මේ ගහෙන් බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තුවත් අරින්න, නිදහසේ ජීවත් වෙන්න, ඒ වැඩ කරන්න, කරන දේවල් කරන්න. ඔන්න මෙහෙම හිතමු දැන්. උදේ එළිවෙන්න කියලාද මේ පැත්තට? ඈ කියලාද එළිවෙන්න? පහ මාර්ට 6ට හෙටර උදේ 9 වෙනකන් එළි නූනොත් ප්‍රශ්නයක් තියෙනවා. යතුස්ස
ඇයර ජාතක කතාවක් තියෙන. උදේ 9 වෙනකන් ඇලි නූනොත් ප්‍රශ්නයක් වෙන අය තුස්ස. හොඳට තුස්ස. ඔගොල්ලෝ මොනයි? ඔගොල්ලෝ මොකටද හිතාගෙන හිටියේ උදේ 6ට එලි වෙන්න ඕනේ කියලා? දැන් මම කියනවා තේරෙනවද? ඒකනේ ප්‍රශ්නයක් වුණා. මේ හැමදාම උදේ 9ට නම් එලි වෙන්නේ. ඒ ප්‍රශ්නයක්ද? එහෙනම් මේ ප්‍රශ්න කියන්නේ මොකද්ද කරන්නේ බලේ? අපි බලෙන් හදනවා. ප්‍රශ්න තියෙන එතන මොකද තියෙන්නේ? දුක තියෙනවා. හොඳට මේ කියන දේවල් හොඳට හිතට අරගෙන කල්පනා කරගෙන කල්පනා කරගෙන යනකොට ඔයගලගේ දුක නැති වෙනවා. ඔන්න ඕක තමයි බුදුහාමුදුරුගේ ඉගැන්වීම. කොච්චරද? මේ ටික හොඳට හිතට ගන්න. හිතට ගන්න විදියක් විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන ජීවත් වෙන ක්‍රම දෙකක්. එකක් තමයි ලෞකික ජීවිතය. ඔය ගෙවන එක. අනික තමයි ලෝකෝත්තර ජීවිතය. ඒ කියන්නේ මේක. හැබැයි මේ සිවුරක් දාගත්තට ලෝකෝත්තර ජීවිත වෙන්නේ නැහැ. නෑ බොරු. සූත්‍රාතිරෝ මජ්ක්‍ධිම නිකායේ චුල්ල අස්සපුර සූත්‍රය කියලා. බුදුහාමුදුරු මහා අමුතු වේවහන කෙනෙක් නේ. බුදුහාමුදුරහන භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි සිවුරක් දාගත්තම කෙනෙක් පාරිශුද්ධත්වයට පත් වෙනවා නම් දෙමව්පියෝ කැමති නේද ළමයි පිරිසිදු වෙනවට? කැමතිද නැද්ද? කෙලෙස් නැති කරගෙන නිර්වාණ අවබෝධය කරනවට සිවුර දාගත්තම මේක දාගත්තම පාරිශුද්ධත්වයට පත් වෙනවා නම් දෙමව්පියෝ කරන්න ඕන මොකද්ද? ඉපදුනකොටම මහණෙනි දැකලා තියනවාද කිසිම තැනක ඉපදිච්ච ගමන් ළමයෙකුට සිවුරක් අඳවලා තියෙනවා? එහෙම වෙන්නේ නැහැ. සිවුරක් දාගත්තට මහණෙක් වෙන්නේ නැහැ. කෙස් කපා ගත්තට මහණෙක් වෙන්නේ නැහැ. මහණෙක් වෙන්න නම් මහාන ධර්මයේ දැනගෙන තියෙන්න ඕන. මහාන ධර්මයේ කියන්නේ හරි අමුතු එකක් ඒක. ඒක ගුරුවරයෙකුගෙන් අසා දැනගන්න. ඒක පොත්වල නැහැ. ඒක තමයි මම ඔයාලට මේ පැහැදිලි කරන්නේ. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිශ්ශබ්ද වෙනවා. බනින්න බනින්න හිනා වෙනවා. ගහන්න ගහන්න සන්තෝෂ වෙනවා. එතකොට මේ මිනිහර ගහන්න පුළුවන්ද? බෑ. ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ විදිය. ආර්යෝ හරි වෙනස්. ඒගොල්ලෝ හරි අමුතුයි. ඒගොල්ලෝ අමුතු ඒවා කියනවා. බුදුවරු කියලා කියන්නේ මේ සම්ප්‍රදාය තියෙන එක කියන්නේ නැහැ. එතනින් එහා එකක් කියනවා. මම ප්‍රශ්නයක් අහන්න. සතර සංග්‍රහ වස්තු දන්නයි මට කිය. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. ඕක මට පැහැදිලි කරලා දෙන්න. ඕගොල්ලෝ කියන එක නෙවෙයි මට අවශ්‍ය. මට අවශ්‍ය බුදුහාමුදුරුවෝ කියන එක. පුළුවන් උත්තර දෙන්න. දානය කියන්නේ මොකක්ද? ප්‍රිය වචනය කියන්නේ මොකක්ද? අර්ථචර්යාව කියන්නේ මොකක්ද? සමානාත්මතාව කියන්නේ මොකක්ද? ඔකට දහම් පාසල් වලදී ඉස්කෝලේදී ඔය ගැන ඉගෙන ගත්ත අය තුස්ස. හොඳට තුස්ස. මෙතන ඉන්නේ මොඩියෝ නෙවෙයි යමක් කමක් තේරෙන මිනිස්සුනේ. අතුස්ස. අපි මේ හතර ඉගෙනගෙන තියෙනවා මේ 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 ධර්ම හතර. හැබැයි ඔහෙ එක්කෙනෙක්වත් බුදුහාමුදුරු කීපෙක දන්නේ නැහැ. මං කියන්නම් දැන් ඒක. මේක තේන අංගුත්තර නිකායේ නවක නිපාතේ පඨම සම්බෝධි වර්ගයේ බණ සංග්‍රහ වත්තු සූත්‍රය වෙන මෙහෙමයි. මාන්නි දානේ යනු ධර්ම දානයයි. මාන්නි ප්‍රිය වචනේ යනු ධර්මයේ දේශනා කිරීමයි. මාන්නි අර්ථ චර්යාව යනු ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගෙන කියා දීමයි. ඥානෙ නැති කෙනාට ඥානෙ ගෙන ඉගැන්වීමයි. මාන්නි සමානාත්මතාවය යනු සෝතාපන්නයාගේ සිත සෝතාපන්නයාට සමානයි. සකෘදාගාමියාගේ සිත සකෘදාගාමියාට, අනාගාමියාගේ සිත අනාගාමියාට, අරහතාගේ සිත රහතාට. දැන් ඕක මොකක්ද? දැන් ඕක මීට කලින් අහුවද? ඔන්නව තමයි බුදුහාමුදුරු කියපු හරි මේවා. කොහොමත් මේ සම්ප්‍රදායේ හැමදාම පවතින ධර්මයක් තියෙනවා. මහා මංගල සූත්‍රය අහපු අය තුස්සන්. හොඳට හොඳට තුස්සන්. මම ඒකට උත්තර දුන්නත් නම් මම ඒ රහස් කියන්නේ නැතන් කියන්නේ නැහැ. කඩවහගෙන ඉන්නවා. මරණෝ මේ ගාථාවේ තේරුම මට කියන්නේ මාතා පිතූ උපට්ඨාණං බුද්ධ දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා හේතන් මංගල මුත්තම තේරුම් කියන්න. මව්පියන්ට උපස්ථාන කිරීම. තව දරුවන්ට සැලකීම. නිවැරදි කර්මාන්ත. මේවා මම ප්‍රශ්නයක් අහන්න. බුදු කෙනෙක් මනුස්ස ලෝකෙට පහළ වෙලා ඒ බුදුහාමුදුරුවෝ කියනවා නම් දෙමව්පියන්ට සලකන්න කියලා සමාජයේ පිරිහිලාද නැද්ද? හොඳටම පිරිහිලානේ.
ඒ කියන්නේ අම්මා තාත්තට සලකන යමුවත් නැ නිකන් බල්ලෝ වගේ මිනිස්සු ඉන්නේ. ඒ වගේ සමාජික බුදුරු පහළ වෙන්නේ. ඒනම් ඕක නෙමෙයි කියන්නේ. මේ දැන් මේ තේරෙනවද හිතන විදිය? බුදුවරු වෙන්නේ නිර්වාණය ගැන කියන. ඔය කියන සත්‍ය ගැන, පරම සත්‍ය ගැන කියන විතරයි. වෙන මොකුත් බුදුවරු කියන්නේ නැහැ. බුද්ධ දාරස සංඝෝ. දැන් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියන්න ඕනද ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දරුවන්ට සලකන්න කියලා? බල්ලෝ වැල්ලියෝ පැටවුන්ට කිරි දෙනවා. බුදුවරු ඇවිල්ලා ඒ බල්ලෝ වැල්ලියන්ට කියනවාද පැටවුන්ට කිරි දීපල්ලයි කියලා? නෑ, ඒක මේ පැවැත්ම කොහොමත් එහෙම හදලා තියෙනවා. බුදුවරු ඒව කියන්නේ. එහෙනම් මොකක් හරි එකක් කියලා ඇති මේක. මොකද කියන්නේ? එහෙම හිතෙන්නේ නැද්ද? මේ මට හිතෙන විදිහට හිතෙන්නේ නැද්ද? ඒකේ ප්‍රශ්නේ. ඒකනේ අපි දෙගොල්ලෙක්. අපි දෙවිදියකට හිතන්නේ. එහෙම හිතාගෙන 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 යනකොට අපිට හරියක අහු වෙනවා. දෙමාපියන්ට සලකන එක අපි කොහොමත් කරනවා. දරුවන්ට සලකන එකත් අපි කොහොමත් කරනවා. ඕක නෙමෙයි බුදුවරු කියන්නේ. ඔය සම්ප්‍රදායේ හැමදාම පවතින දහම. බුදුවරු කියන්නේ ඔබේ දෙමාපියන්ට සලකන්න. ඔබේ දෙමාපියන්ට අනිත් දෙමාපියන්ටත් සියලු දෙනාටම සමානව. දැන් තේරෙනවද? ඒ සමානව සලකන්න බෑ මමත්වය නැත්තම්. මේ ඉන්න දෙමව්පියෝ සලකන්නේ තමන්ගේ දරුවන්ට විතරයි. හැබැයි මේ කියන දේශනාව ඇහුවෙන් පස්සේ මොකද්ද කරන්න ඕනේ? අනුන්ගේ දරුවන්ටත් ඒ විදිහටම සමානව සලකන්න. අන්නයා ශ්‍රේෂ්ඨයි. අන්න එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් තේරෙනවද දෙකක්? හොඳට මතක තියාගන්න. බුදුරු හරි අමුතුයි. මම ඔයගලන්ට සූත්‍රයක් කියන්නම්. මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය. මේ අහනකොට නිකන් කරකැවෙන ඔක්කොම. බුදුරු කියන ඒවා. මෙහෙම කියනවා. මාසෙර පොය කියක් තියෙනවා. හා? හතර. කියන හතර. මාර මාසෙරේ දෙන පොය හතර. අමාවක, පුරාටවක, ආවටක, පසලස්සක. මෙන්න බුදුහාමුදුරන්ගේ දේශනාව වත්ථූපම සූත්‍රයේ දෙන පොය ගැන. මහණෙනි හැමදාම පුරපසලස්සක පොය දවසක හිත පිරිසුදු කරන මිනිහාට. හා? මොකද ඒක? හැමදාම පොය දවසක කාටද හැමදාම පොයක් වෙන්නේ? හිත පිරිසුදු කරන මිනිහාට. ඔයලත් එක කියනවා. සල්ලි තියනවා හැමදාම අවුරුදු. ඇයි අහලා නැද්ද? ඔය ඔය සත්ූප සූත්‍රය තියෙන්නේ. ආයෙ මෙහෙම කියනවා. මහණෙනි හැම මොහොතක්ම උත්තරපල් නැකතති. ඒ කියන්නේ හැම මොහොතක්ම සුබ වැඩ කරන වෙලාවක්. දැන් ඔය අපිනේ රාහු කාලයයි අර කාලයයි මේ කාලයයි කියලා බෙදාගෙන ඉන්නේ. ඒවා බුද්ධාගමේ නෑ. ඒවා බොරු ඔක්කොම. ඔබ හදාගත්තුවා හැම වෙලාවකම සුබ නැකතක්. හැබැයි හිත පිරිසුදු වෙලා තියෙනවනේ. ගයා ශීර්ෂයෙන් නැවත්, ගෙදර ළිඳේ නැවත් මේ දෙකම සමානයි. ඒ කියන්නේ කොහේ නැවත් පිරිසුදු වෙන්නේ නැහැ. දැන් සමහර විතන් ඉන්නෝනේ අහවල් තැන ගිහිල්ලා වැන්දාම පහු වේදල යනවයි කියලා. එහෙම එකක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් ඒ හේදිච්ච කවුරු හරි එක්කෙනෙක් ඉන්න ඕන. එයා ආවිල්ලා අපිට කියනවා මගේ සියලු පව් හේදුනා. මම සුද්ධවන්ත භාවයට පත් වුණා. මම පිරිසිදුලා කියලා. ඔයගොල්ලන් ඉතිහාසයේ එහෙම කෙනෙක් ගහලා තියෙනවා. එහෙම වෙන්නේ තමුන්ගේ හිත හදාගත්තොත් විතරයි. සුද්ධවන්ත භාවයට පත් වෙන්නේ, පිරිසිදු වෙන්නේ මිනිහෙක් තමුන්ගේ ඇතුළාන්තයේ සුද්ධ කරගත්තොත් විතරයි. මොනවද මේ ඇතුලේ තියෙන කුණු? බැඳීම්. එක එක ඒවාට බැඳිලා විඳව විඳව හඬමින් මිනිස්සු වැළපෙමින් ජීවත් වෙනවා. බැරිද මේ කිසි දෙයකට බැඳෙන්නේ නැතුව සන්තෝෂෙන් ඉන්න? හා? සමහර කෙනා අමාරුයි කියලා මට හොඳට ඇහෙනවා. පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මම දිහා බැලුවම හිතනවාද මොනෝ මොනෝ හරහා බැඳිලාද නැත් වගේද පේන්නේ? ඈ? මං එහෙම බැඳිලා නැහැ මොකද? මං නිදහස්. ඒ කියන්නේ අවබෝධ ඥානෙ ලැබුණා නම් ඒ වගේ ඔක්කොම. ඒගොල්ලෝ නිදහස් වෙලා. දැන් ඕගොල්ලොන්ට මෙතන ඉන්න අය අරගෙන බැලුවාම අපි අතරින් වඩාත්ම නිරෝගී ඔය තියෙන කතන්දර තියෙනනේ බෞද්ධකෝ බැලුවාම පේන සූරූපී අර කතන්දර අතරින් වඩාත්ම හොඳ මේ පිරිමි අතරින් කවුද? දැන් මේ කාන්තාවන්ට කිව්වත් විවාහ වෙන්න සුදුසු කෙනෙක් තෝරන්න කියලා අපි සියලු දෙනා අතරින් ඔයාලා ඔක්කොම තෝරන්නේ මම. මම යනවා. එයි. හය හතර. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා මේ සියලු දේ අත්හැරියාම ඒ සියලු දේ අත්හැරපු කෙනා නිකන් මේ
බයගුල්ලෙක් වගේ පැත්තකට වෙලා හිඟන්නෙක් වගේ ඉන්නවා කියලා නෑ. වැරදි. ඔහු සියල්ල අත්හැරියාම තමයි නියම සන්තෝෂී. ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා. ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ සියල්ල අත්හැරියා. හැබැයි බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ ජීවත් වුණේ කොහේද? කානුවකද? නෑනේ. ඉතාම ලස්සන සුපිරි පන්සලක ජීවත් වුණා. සවැත් නුවර ජේතවනාරාමයේ අදත් අත්තිවාරම තියෙනවා. බිමට අල්ලලා තිබිලා තියෙන්නේ හඳුල්ලි. ඒක මම හිතාගන්න පන්සල ගැන. හඳුල්ලි අල්ලලා තියෙන බිමට. ඒ කියන්නේ සියල්ල අත්තරපු කෙනා කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කියන එක බහැන්නේ. හුඟක් අයට වෙලා තියෙන්නේ මේ බුද්ධ ආගම හුඟක් අය දන්නේ නැහැ. මමත් ඉස්සර දැනගෙන හිටියේ නැහැ. පස්සේ මම කොහොම හරි මේ රහස හොයාගත්තා. ඒ රහස හොයාගෙන මම එතනින් නැවතුන්නේ නැහැ. දැන් මම මේ රහස මුළු ලෝකෙටම කිය කියා යනවා. ඒක තමයි කාර්යය. ලෝකේ කාලෙන් කාලෙට ධර්මයේ මතු වෙනවා. දැන් මේ අපි ජීවන කාල පරිච්ඡේද තියෙනවනේ. මේ ජීවන කාල පරිච්ඡේද හරියක මතු වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මතු වෙච්ච එක හරිද වැරදිද කියලා බලාගන්නේ කොහොමද? මතු කරපු ගමන් විනාශ කරන්න යනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවද බුදුහාමුදුරුවෝ ගල් ගැහුවේ ඇයි කියලා? දැන් ඕගොල්ලන්ට තේරෙනවද බුදුහාමුදුරුවෝ මරන්න එන්නේ ඇයි කියලා? ඒ කියන්නේ වර සම්ප්‍රදායේ ඉන්න මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. එච්චරයි ප්‍රශ්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සියලු දෙනාම සත්‍ය කියලා. සත්‍ය එකක්ද දෙකක් ඇද්ද? එකම කයිනේ. මොකක්ද ඒ සත්‍ය? යම් කිසි කෙනෙක් ඒ කියන සත්‍ය අවබෝධ කළොත් එයා උපදින්නේ නැහැ. එක්කෝ යාගේ සංසාරෙ කැඩෙනවා. දැන් මෙතන ඉන්න කෙනෙක් අලුතෙන් වාහනයක් ගන්නවා. වාහනයක් අරගෙන කිලෝමීටර් කීයක් විතර ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්ද? ලක්ෂ 1ක් 2ක්. වාහනේ ගත්ත ගමන් රෝමක් ගිහිල්ලා ඇවිල්ලා අර ඇක්සලේ තියෙනනේ යට. ඕක අනිත් පැත්තට කරකවනවා. කොච්චර ඉදිරිය යන්න පුළුවන්ද? ඇක්සලේ කඩන. යන්න ඇක්සලේ කැඩීම යන සෝහන් වීමයි. පැහැදිලිද? මේ දීර්ඝ සංසාරේ පවත්වන එක අනිත් පැත්තට කරකවනවා. ඒකෝර සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ ඔක්කොම අනිත් පැත්තට හිතනවා. ඔක්කොම අනිත් පැත්තට වැඩ කරන්නේ. ඒකෙන් තමයි ඒගොල්ලෝ කරන කියන දේවල් වලින් තමයි ඒගොල්ලෝ අඳුර ගන්න ඕනේ. hina වෙන්න ඕන තැන අඬනවා. අඬන්න ඕන තැන hina වෙනවා. මේ කියනවා තේරෙනවද? මේ කම්බලෙට පහරක් ඇහුවත් අනිත් කම්බලට අල්ලනවා. බොරු කියන අයට ඒගොල්ලෝ මොනවද කියන්නේ? සත්‍ය කියනවා. මසුරන්ට දෙනවා. ඒගොල්ලන්ට විරුද්ධවාදීකම් කරන අයට ස්තුති කරනවා. සියල්ල අනිත් පැත්තට ගන්නවා. සියල්ල අනිත් පැත්තට ගන්නවා කියලා කියන්නේ මම මේ කියන මාර්ගඵල කියන தത്വයට යාපත් වෙලා. ඒ අවබෝධ කරලා. දැන් මෙතන ඉන්න කාට හරි ගැහුවොත් මොකද කරන්නේ? ගැහුවොත් මොකද? අපි උගල්ලා දෙන්නේ කොහොමද? ගැහුවොත් ගහපා. එම්නේ උගල්ලා දෙන්නේ නැහැ. නොගහ හිටපා.